සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම් මපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම දිනුෂි තීරසිංහ. ප්‍රථමයේ නවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සල වෙත. අමාත්‍ය සජිත් ප්‍රේමදාස ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමයෙන් පිදුම් ලබයි. නව යුගයකට පියවර තබමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජන අයිතියට අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය තොග ප්‍රසිද්ධියේ විනාශය හෙට සියලු පක්ෂවල එකතුවෙන් නව ව්‍යවස්ථාවක් රාහුල් ගාන්ධි කේරළයෙන් තරඟවාදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය අද පිරිනැමුණා මල්වතු මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කාර්ක සංඝ සභාවයි අමාත්‍යවරයා වෙත මෙම ගෞරව නාමය පිළිගැන්වුවේ ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට එක් වුණා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ අග්‍රගන්න සේවාව අගයමින් ශාසන දීපණී අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිළිගැන්වීමේ උත්සවය මහනුවර මල්වතු උපෝසථාගාරයේදී පැවැත්වුණා. ගෞරව නාමය සහිත සන්නස්පත්‍රය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පිළිගැන්වුවේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුපාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේයි. මල්වතු අස්ගිරි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මිහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළා. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලියන ස්වාමින් වහන්සේ මිහිදී අනුශාසනා සිදු කළා. වටිනා ආධ්‍යාත්මීය ගුණාංගයන්ගෙන් ආශිරි ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමන් ශූර වී කටයුතු කරන බව සඳහන් කරන්නට ඕන මධ්‍යස්ථ භාවයෙන් විචක්ෂණ භාවයෙන් කාර්යශූරත්වයෙන් සහ ජනතා හිතකාමීත්වයෙන් යුක්තව සජිත් ප්‍රේමදාස මැතිතුමන් තමන්ට පැවරෙන අමාත්‍ය විෂයපතයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රසාදය ඵල කිරීම මේ අවස්ථාවේ සිදුවන කාරණයයි ජීවිතේ මේක ලොකුම වාසනාවක් ඔබතුමාගේ ඉදිරි ගමන් මගට ලොකුම ආශිර්වාදයක් වශයෙන් සිහිපත් කරන්න කැමැති. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ পদවි ගරුණාම තිබෙන්නේ සුදුස්සාට සහ සුදුස්සාට තනතුර ප්‍රදානය කළ පසු ඒ තනතුර ලබාගත් කෙනා කැපවල වැඩ කරන්නට ඕන. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ගෙන යන වැඩපිළිවෙල මේ තුලින් තවදුරටත් ශක්තිමත් වන බවයි. ඒ ගෞරවය ලබා දෙන්නට චරිතය සේවය දෙකම විග්‍රහ කරනවා. එහෙනම් සජිත් ප්‍රේමදාස ඇමතිතුමා එතුමාගේ පියාගේ අඩිපාරේ ගිහින් ඒ වගේම සේවයක් කළා. ඒ වගේම එතුමා උද්ඝාගම අමතක කළා නැහැ. රසුන ඩාරුණ වෙනත් වැඩසටහන් දහම් පාසල් මේ වැඩසටහන් වලින් උත් එතුමා ඉදිරියට ගිහින් තියෙනවා. තමන් වෙනම සමාජ සේවයේ හැටියට ජනතාවට උදව් කරනවා. ඊයේ මං එක්ක හිටියද්දි ඒ හම්බන්තොට වීරවිල ප්‍රදේශයට ජාත්‍යන්තර ක්‍රීඩා නිගණයකෝ ජාත්‍යන්තර තරුණ සේවා මධ්‍යස්ථානයක් ලබාගෙන තිබුණා. ඉතින් එහෙම තමයි හැමදාම ඒ ප්‍රදේශ දිහා බල්ලා. ඇත්ත වශයෙන්ම එතුමා හම්බන්තොට ගිහින් තරඟ කරන්න උවමනාවක් නැහැ. ඒ දුප්පත් මිනිස්සු වෙනුවෙන් වැඩ කටයුතු කිරීම අපි විශේෂයෙන්ම අගය කරන්න ඕනේ. රජයක් හැටියට හැම අංශයේම බෞද්ධ වැඩ කටයුතු දියුණු කරන්නට අපි පියවර අරගෙන තියෙනවා. ඒ නිසා ඒ රජයේ සමාජිකයෙක්ට මෙහෙම ගෞරවයක් ලබා දීම ගැන අපි ආඩම්බර වෙනවා. මෙතෙක් සිදු කළ සමාජ මෙන්ම ශාසනික මෙහෙය වඩාත් පුළුල්ව සිදු කිරීම අරමුණ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියා. දේශපාලන සහ සමාජ සේවා ගමනේදී බොහෝ දෙනාගේ හිතසුව පිණිස කටයුතු කරන්නට මම උත්සාහ දරනවා. ජනසෝයේ සසුනට අරුණ වැනි වැඩසටහන් බලයක් නොමැතිව ක්‍රියාත්මක කරපු අවස්ථාව මට මේ අවස්ථාවේ මතකයට නැගෙනවා. මෙම ගෞරව නාමය උපයෝගී කරගෙන කරන්නා වූ ආගමික සේවාව වැඩි වැඩියෙන් ශක්තිමත් කරලා වැඩි වැඩියෙන් වර්ධනය කරලා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අපට කළ හැකි ඉහළම කාර්යභාරය ඉෂ්ට කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
මහා සංගරත්නයේද බැති ඇමතිවරුන්ද හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කොට්ටාව මාකුමුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයකට පියවර තබමින් සුහුරු තාක්ෂණයේ ඔසේ මෙම මධ්‍යස්ථානයේ ඉදිකර තිබෙනවා. මෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ඉදිකරන්නේ පළමු වරටයි. බස් රථ හා දුම්රිය සේවා ඒකාබද්ධ කරමින් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට ජනතාවට මෙමගින් පහසුකම් සපයා තිබෙනවා. ඒ අනුව එකම ටිකට් පතකින් බස් සහ දුම්රිය සේවා ලබා ගැනීමට හැකිවනවා. මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවයේ ජාත්‍යන්තර අත්දැකීමක් ලබා ගැනීමට එමගින් ඉඩ සැලසෙනවා. බස් රථ සහ දුම්රිය කාලසටහන් අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමටද පහසුකම් සලසා තිබීම විශේෂත්වයක්. ආරක්ෂිතව වාහන ගාල් කර තැබීමටද සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. ගමනාගමනය සඳහා ගතවන කාලය විශාල වශයෙන් අඩු කර ගැනීමට හැකිවීම ජනතාවට ලැබෙන සහනයක්. ව්‍යාපෘතිය සමස්ත ආයෝජනයේ රුපියල් මිලියන 2000ක් බහුකාර්ය ගොඩනැගිල්ලකින්ද මධ්‍යස්ථානය සමන්විතයි. එම ගොඩනැගිල්ල සඳහා සූර්ය බල ශක්තියෙන් විදුලි සැපයුම ලබාගෙන තිබෙනවා. අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. අතරංගුඩගත් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධිය විනාශ කිරීම හෙට සිදු කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන්ුයි එම කටයුතු සිදු කරන්නේ. නීති විරෝධී මද්‍රව්‍ය ආරක්ෂක අංශ බහරයට ගැනීමෙන් පසු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ මද්‍රව්‍ය තොගයකුයි මෙසේ විනාශ කරන්නේ. කැලණිය මගුරුවල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේදී මෙම තොගය විනාශයට පත් කරනවා. ජනාධිපතිතුමාගේ නියමයෙන් මේ සඳහා කටයුතු කෙරෙන අතර එම අවස්ථාව දෙක බලා ගැනීමට ජනාධිපතිතුමන්ද එක්වීමට නියමිතයි. එම අවස්ථාව සියලු මාධ්‍යවලටද විවෘත කරනවා. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ මූලිකත්වයෙන් මේ සිදු කෙරෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුවයි. අත්අඩංගුවටගත් මද්‍රව්‍ය සඳහා කුමක් සිදු වේද යන්න ජනතාව තුළ ඇති ගැටලුවට විසඳුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මස 15 වනදාද කොකේන් මත්කුඩු කිලෝග්‍රෑම් 926ක් විනාශ කෙරුණා. ඒ 2016 වසරේ දෙසැම්බර් 9 වනදා කොළඹ වරායට පැමිණි නෞකාවක් තුල තිබියදී සොයාගත් මද්‍රව්‍ය තොගයකුයි. අප්‍රේල් 3 වනදායින් පසු නීති විරෝධී මද්‍රව්‍ය වැටලීම් තවදුරටත් ශක්තිමත් කරමින් මද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙල වේගවත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ සියවස් සමරු ප්‍රදර්ශනයේ නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් වුණා. විදුරු විදස්න සියවස් සමරු ප්‍රදර්ශනයේ 3 වන දිනය අදයි. බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ සියවස් සමරු ජයන්තිය වෙනුවෙන් සංවිධානය කළ විදුරු විදස්න ප්‍රදර්ශනයේ ආරම්භ කෙරුණේ පෙරේදා දිනයේ. සිරි වජිරාරාම විහාරයේ වෙත ගිය ජනාධිපතිතුමා දහම් පාසල් සිසුන් මහත් සෙනෙහසින් පිළිගත්තා. අනතුරුව ප්‍රදර්ශනයේ විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමටද එක් වුණා. ප්‍රදර්ශන භූමියේ තැන්පත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. වජිරාරාමයේ වැඩවිසු ස්වාමින් වහන්සේ ශාසනික වශයෙන් සිදු කළ සේවය සිහිපත් කිරීම උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙනුයි ප්‍රදර්ශනය සංවිධානය කෙරුණේ. සියවසක මෙහෙවර සඳහා කැප වූ අපවත් වී වදාළ ස්වාමින් වහන්සේගේ ඡායාරූප පරිහරණය කළ භාණ්ඩ ලිපි සහ පොත්පත් රැසක් ප්‍රදර්ශනය මෙන්ම සර්වඥ ධාතුන් වහන්සේ මැද පුදා ගැනීමටද ප්‍රදර්ශන භූමියේ අවස්ථාව උදාවනවා. සිරි වජිරාරාම විහාරස්ථානයේ පුස්තකාලයේ වෙත ගිය ජනාධිපතිතුමා එය නිරීක්ෂණය කර විශේෂ සමරු සටහනක්ද තැබුවා. පූජ්‍ය පැලෑනේ මහනාහිමි හරසර කුටිය වෙත ගොස් උන්වහන්සේ පරිහරණය කළ භාණ්ඩ පොත්පත් ඇතුළු මතක සටහන් දැකබලා ගැනීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. අමරපුර කල්යාණවංශ මහානිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පල චන්ද්‍රසිරි, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක සිරි වජිරාරාමාධිපති අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්දයන් ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. අනතුරුව ජනාධිපතිතුමා දහම් පාසල් සිසු දරුවන් සමග සුහද කතා බහකද නිරත වුණා.
ලංකා ඉතිහාසයේ පළමු වරට සියලු පක්ෂ සහයෝගය ඇතිව ව්‍යවස්ථාවක් ගෙන එන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. පසුගිය රජයෙන් ආදායමක් නැති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නැති බවයි මහනුවර පැවති වැඩමුළුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අලුත් ව්‍යවස්ථාවක් සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන විදිහට අලුත් ව්‍යවස්ථාවක් හදන්න අපි යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාවට පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම ඡන්දය දුන්නා. මහින්ද රාජපක්ෂත් ඡන්දය දුන්නා. නෑ හැබැයි මේකේ වැදගත්කම තමයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ද්‍රවිඩ පක්ෂය මේ කොමිටියට සහභාගී වුණා. ඒ වගේම කිසිම ආදායමක් නැති ව්‍යාපෘති ආරම්භ කරන පසුගිය රජය අපි ණය ගෙවන්න ඕන. නමුත් සතභාග ආදායමක්. ඉතින් අපේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල තමයි මේ කිසිම ආදායමක් නැති මේ ව්‍යාපෘති ආදායමක් ලැබෙන ව්‍යාපෘති බවට පරිවර්තනය කරන්න. අපි පසුගිය අවුරුදු කීපය තුල මේ රටේ දේශපාලන ස්ථාවරත්වය හදන්න අපි උත්සාහ කෙරුවා. ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න අපි උත්සාහ කෙරුවා. පසුගිය අවුරුදු 3 මාස තුල අපිට ආණ්ඩුව ලැබිච්ච ප්‍රශ්න සමගම අපි මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ මධ්‍යම පළාත් ව්‍යවසායකින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර දීප වැත්වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුලින් ණය ලබාගත හැකි ආකාරය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී ව්‍යවසායකින් දැනුවත් කෙරුණා. නවතත් ප්‍රවෘත්ති. පළාත් පාලන ආයතන 341ක ලක්ෂ පහමාරක රාජ්‍ය සේවක වැටුපා දීමනා අලුත් අවුරුද්දට ගෙවීමට නොහැකි වුවහොත් එහි වගකීම ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඇතැම් වැශේෂ පරාජයට පත්කළ මහජන නියෝජිතින් බාර ගත යුතු බව අමාත්‍ය වජිර අභිවර්ධන මහතා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා. අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතාද මෙහිදී අදහස් ප්‍රකාශ කළා. ඒක සිංහල දෙමළ අවුරුද්ද මුල් කරගෙන තිබෙන වැයශීර්ෂයකදී පක්ෂ නායකයන් විසින් ගත් තීන්දුව අභිභව හදිසියේ බෙදීමක් ඉල්ලීම නිසා වැයශීර්ෂ ගණනාවක් පරාජයට පත් කළා තිබෙනවා. ලක්ෂ පහමාරක රජයේ සේවකයන් පළාත් පාලන ආයතන 341ෙත් පළාත් සභා 9ෙත් සේවය කරනවා. එතකොට ඒ කණ්ඩායමේ වැයශීර්ෂ පරාජය කිරීමෙන් මේකට නායකත්වය දුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගේ බලයේ තිබෙන ආයතන. එතකොට ඔවුන්ගේ ආයතන ඔවුන් විසින් පරාජය කිරීම ඇත්ත වශයෙන්ම අරුම පුදුම ක්‍රියාවලියක්. විශේෂයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා කිව්වා මෙවැනි කාරණා අපි සාකච්ඡා මාර්ගයෙන් සහයෝගයෙන් විසඳා ගත යුතුයි කියලා. ඒක ඉතාම හොඳ යෝජනාවක්. පස්වෙනිදාට ප්‍රථම මෙය සම්මත කිරීම සිදු කළ යුතුව තිබෙනවා. එසේ නොකළොත් එහි වගකීමත් ඒ කරන ක්‍රියාවලියේ කණ්ඩායම විසින් බාරගත යුතු තිබෙනවා. විශේෂයෙන් පළාත් පාලන ආයතනවල සහ පළාත් සභා හරහා විශාල ප්‍රමාණයක් සංවර්ධන කටයුතු සිදු වෙනවා මධ්‍යම රජයේ ආධාරය ඇතිව. ඒවා අතරමඟ ඇන හිටීම ඔවුන් විසින් කිරීම ගැන ඒ වගකීමත් ඔවුන් විසින්ම බාරගත යුතුයි කියලා මතක් කරන්න කැමැති. වැයශීර්ෂයක් පරාජය කිරීමෙන් ගත හැකි ජයග්‍රහණයක් නොමැති බව හැන්සඩ් වාර්තා කියව ගත්තාම ආදර්ශය ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා. එවැනි පරාජය වූ කිසිම අවස්ථාවක රජයේ වෙනස් වීමක් සිදුවන්නේ නැහැ. දැන් මේ වන විට සෑම නිලධාරියෙක්ම ඉල්ලා සිටිනවා අමාත්‍යංශය තුල ඒගොල්ලන්ගේ අලුත් අවුරුදු දීමනාව. ඊළඟට මේ අයට වැටුප් ගෙවනවා අපි අප්‍රේල් 8 වෙනිදා වෙනකොට. තිකාල දීමනා, සංයුක්ත දීමනා මේ සියල්ල ගෙවන්න අපි කටයුතු කරමින් පවතින අවස්ථාවක තමයි මේ සිදුවීම සිද්ධ වුණේ. ඒතර ඒ නිසා අදවන විට අපිට අවිනිශ්චිතතාවයක් තියෙනවා. දැන් මේවා ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳව. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායකවරයෙක් හැටියට මට වගකීමක් සහ වගවීමක් තියෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා ගැනීම සහ ඒගොල්ලෝ ගැන සොයා බැලීම. මොකද අපිට ඒක කරගන්න බැරි වුණා. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන මන්ත්‍රීවරයෙක් හැටියට මා තීරණය කළා ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධුරේ නයින් වෙන්න. සිකුරාදා තිබුණ ඡන්දයේදී අපිට අවස්ථාව ලැබුණා. ඒ අපේ සාමූහිකත්වයේ නැවත පෙන්වන්නේ ගැන සන්තෝෂයට පත් වෙනවා. 88කට එකක් හැටියට අපිට ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා. මෙම මාධ්‍ය හමුවේදී දැනට ක්‍රියාත්මක හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති කටයුතු පිළිබඳවද අමාත්‍ය වජිර අභිවර්ධන මහතා කරුණු හෙළි කළා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ තව සති කිහිපයකදී අපි බලනවා දහසක් ව්‍යාපෘති අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානතේ එකවර සමාජගත කරන එක් දිනයක් තුළ දහසක් ව්‍යාපෘති වෙනදා මහජන නියෝජිතයෙකුට මුල් කාලේ ලක්ෂ 10ක මේකක් හමුණ සංවර්ධන කටයුතු පස්සේ එක ලක්ෂ 25 වුණා පස්සේ එක ලක්ෂ 50 වුණා පස්සේ එක ලක්ෂ 100 වුණා දැන් මැතිවරණ කොට්ටාංශයේ ලක්ෂ 3000ක් කරලා තියෙනවා
අපි බලාපොරොත්තු වෙනවා මේ මහජන නියෝජිතයන් සියලු දෙනාම මේ සංවර්ධන ක්‍රියාවලිය කොටස් කරුවන් කරගත යුතුව තිබෙනු. තුරෙත් නැගෙනහිරත් මහජන නියෝජිතයනුත් 30 අවුරුද්දකට පස්සේ ඒ ක්‍රියාවලිය කොටස් කරුවන් හැටියට සම්බන්ධ වෙලා ඉන්නවා. පළාත් පාලන ආයතන අදත් කුලියට ඉන්න තැන්වල ඉන්නේ. වාඩි වෙන්න පුටුවක් නැහැ, මේසයක් නැහැ, කුණුවද ඉන්න කම්පැක්ටර් එකක් නැහැ, ගලි බවුසරයක් නැහැ. පහුගිය දවස්වල අපි ගලි බවුසර 100 ගණක් ගැල බෙදා හැරියා. තව 300 ගණක් එනවා. වවුනියාවේ ගින්නක් ඇති වුණා. ගින්න නිවන්න ෆයර් එන්ජින් එකක් නැහැ. 25 අවුරුද්දක් ෆයර් එන්ජින් ගෙනල්ලා නැහැ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල නැති, දිසාපති කාර්යාල නැති දිස්ත්‍රික්ක තියෙනවා අවුරුදු 25ක්. ඔබ පොඩ්ඩක් ඒවා පෙන්වන්න ඕන මේ රටේ. දැන් ගම්පහ දිස්ත්‍රික් කියන්නේ ලක්ෂ 22ක ජනගහනයක් ඉන්න තැනක් දිසාපති කාර්යාලයක් නැහැ. කොළඹ අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් අවුරුදු ගානකින් තිබිලා නැහැ. තට්ටු 22ක එකක් අපි නාරායන් පිට හදලා තියෙනවා. තව මාසිකින් විතර අපි විවෘත කරන්න කටයුතු කරනොත් දෙස් විදෙස් තරුණ තරුණියන් 8000කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැතුණු යෝන්පුරයේ වැඩසටහන සාර්ථක ලෙස ඊයේ නිමා වුණා. ඒ අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට වීරවිලදී ආරම්භ වූ යෝන්පුරේ වැඩසටහනට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් තරුණ තරුණියන් ඉතා උද්‍යෝගයෙන් සහභාගී වුණා. සංස්කෘතික, අධ්‍යාපන, ක්‍රීඩා ආදී විවිධ අංශ යටතේ වැඩසටහන් රසක් යෝන්පුරේ පරිශ්‍රයේ පැවැත්වුණා. පුරා තරුණ තරුණියන් කඳවුරු ගතව කටයුතු කළ අතර නායකත්වයේ පිළිබඳවද වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබුණා. 1979 වසරේදී යෞවන සමාජ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග 1984 වසරේදී පළමු යෞවන්පුරේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන යෞවන කටයුතු හා රැකිරක්ෂා අමාත්‍යවරයාව සිටියදී පසුගිය කාලයේ යෝන්පුරේ නතර කෙරුණු අතර වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු එය යළි ආරම්භ කෙරුණා. එසේ ආරම්භ කිරීමෙන් පසු පැවැත්වුණු හතරවන යෝන්පුරයයි ඊයේ නිමා වුණේ. වෙනත් රටක් පිටිපස්සෙන් යන්න අපි ලෑස්ති නැහැ. අපිට ඕන හොඳ අනාගතයක්. අපේ තරුණයන්ට ඕන අනාගතයක්. සුරක්ෂිතභාවයක්. හොඳ ජීවිතයක්. ඒක ඇති කරන්න මේ තරඟෙන් අපි ඉස්සරහට එනවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වැඩසටහන් අපි ඉදිරියට ගෙනියන්න ඔබට බාර දෙනවා. දෙමළ සහෝදරවරු මුස්ලිම් සහෝදරවරු කියලා එම් ભેදයකින් තොරව අපි කාර්යකත් එකට කටයුතු කරන්න මේක ඉද ප්‍රස්තාවක් ලැබුණා. මේසා විශාල මුදලක් වියදම් කිරීම කිසිදු ආකාරයකින් මම හිතන්නේ මේක පාඩුවක් වුණා කියලා. මේ තරුණ තරුණයන් කරන ලද විශාල ආයෝජනයක්. අපේ ළමයි ගොඩාක් සතුටින් සින්දු කියලා නටලා නෑගම් ගිහිල්ලා ක්‍රීඩා වලට සහභාගී වෙලා ගන්න පුළුවන් උපරිම විනෝදය ගත්තා. ඉතින් මං ගමේ ඉන්න අනිත් තරුණ තරුණියන්ටත් කියන්නේ ඔයාලත් අදම යෞවන සමාජය පිහිටවගෙන තරුණ සේවා සභාවට එක්වන්න. එක් වෙලා මේ වගේ යෝන්පුරයක් මේ වගේ අවස්ථාවක් ඊළඟ 2020 යෝන්පුරයට සහභාගී වෙන්න මේ වගේ අත්දැකීමත් ඔයාලත් ගන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණ දීමට සෝදානම් බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේ විවෘත කිරීම අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද එම අවස්ථාවට එක් වුණා. එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් මෙන්ම විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අපිට එක්සත් ජාතික පක්ෂයක් හැටියට අභියෝග ගණනාවක් තියෙනවා ඉදිරියේදී. අපිට ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න වෙනවා. එයින් පස්සේ තවත් මැතිවරණ ගණනාවකට අපිට මුහුණ දෙන්න වෙනවා. ලක්ෂ 3000ක මුදලක් තමුන්නාසලාගේ ආසනවලට බෙදලා ඒ සංවර්ධන කටයුතු කරනවා. අපි අවුරුදු 4ක් තිස්සේ මේ සංවර්ධන වැඩ කටයුතු කරලා තියෙනවා. අපි රජයක් හැටියට අපේ රටේ ජනතාවට එළිදැව කරුවේ නැහැ මොන වගේ සේවාවන්ද මේ අවුරුදු 4 අපි කරලා තියෙන්නේ කියලා. නමුත් අද සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් මේ සියල්ලකටම විශාල විදියට අපි වැඩ කටයුතු කරලා තියෙනවා මේ රටේ ජනතාවට ඒ සේවාවන් ටික ලබා දෙන්න. සමහර වහන අපෙන් මොකද්ද මුලින් එන්නේ මැතිවරණේ කියලා. මුලින් එන මැතිවරණේ අය දෙක එකක් නැහැ. ජනාධිපතිවරණ. අපිට විරුද්ධ දේශපාලන බලවේග සූදානම් වෙන්නේ ජනාධිපතිවරණයකට. අපි සූදානම් වෙන්නේ ජනාධිපතිවරණයකට. රටට ඕනේ ජනාධිපතිවරණ. අපේක්ෂකත්වයේ ලබා ගැනීම ඉඳලා ජයග්‍රහණය දක්වා වරගලයක් අපිට තියෙනවා. ඒ නිසා ජයග්‍රාහී අපේක්ෂකයාට අපේක්ෂකත්වයේ ආරම්භ දෙන්නත් ඒ ජයග්‍රාහී අපේක්ෂකයාව ජාතික මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නත් අපි කැප වෙලා කටයුතු කරනවා. දිගමඩලු නවෝදය කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ නැරඹීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.
ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිපල ගැන්වීමේ අමාත්‍යාංශයේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ එම දිස්ත්‍රික් වාණිජ සහ කෘෂි කර්මාන්ත මණ්ඩලයයි මේ සංවිධානය කරන්නේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පිරළි ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්, ව්‍යාපාරික සහ ගොවි ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ වැඩසටහන් සමග එක්වීමට මෙන්ම එළඹෙන උත්සව සමය වෙනුවෙන් අඩුවිලට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවද මෙහිදී හිමිවනවා. ළමා ක්‍රීඩා संगीत संदर्शन विनोदांग रसकिन प्रदर्शन समन्वितय प्रदर्शन कुट एक पनाहकिन समन्वित दिगमडलु नवोदय कर्मांत विलंद प्रदर्शन अद रात्रि एकोलहतेक विवृतव पवतिनवा अपी मे आयव्ययं विशाल मुदल रट संवर्धने करन्न निष्पादने वेडि करन्न वेंकल्ल तियेनवा समृद्धि लाभीन लक्ष हयकट अलुतेन समृद्धि लबा देनवा अपी बलापुरुत्तु वेनवा अवुरुदु तुनक ऐतुलते हेम केनेक्म सवि बल गन्वन्न इतिन मे अवुरुद्दे अपी अडुम वशयेन लक्ष पहक सवि बल गन्वन्न ව්‍යාපෘති 50000ක් ලබන වසර 3 තුල ක්‍රියාත්මක කරන්න සැලසුම් කළා තිනවා මේ අවුරුද්දේ අපි ව්‍යාපෘති 20000ක් පටන් අර ගන්නවා එකක් අපි අපනයන ගම්මාන 5000ක් අපි රට පුරා ඇති කරනවා ඒකට අමතරව අපි දිරියකාන්තාවන් ලක්ෂ 11කගේ කිවත්තේ අපනයන භූග බගා කරන්න අද වෙනකොට පැල වුන්ට ලබා දීලා තියෙනවා දස කෝටියක් එතන මේ අවුරුද්දේ අපි ඒක 5 ගුණයකින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා සමෘද්ධි ලාභීන් එකතු කරගෙන लक्ष दाइन लक्ष एक पंचयक अभी सहन लबा दिन अभी देशीय व्यापारिक अंट अदमी रट वैटीन तत्व गुडगण जनता वेकूरगे निष्पादने वेड़कोनी निष्पादने वेड़कर अगे दामे वेड़कर अभी अपनयन आदमी वेड़करण मुखदी डॉलर वली नयागण तीन अभी पोलिये वर्ण डॉलर वली वारी वर्ण डॉलर वली බීමතෙන් රියපදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන පොලිස් අපමත මුදාහැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් කිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න පැද වූ මෝටර රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදු වුණා. ඒ බුරැල්ල හෝටන් හන්දිය ප්‍රදේශයේදී අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එම අවස්ථාවේදී මෝටර රථයේ පැදවූ දිමුත් කරුණාරත්න බීමත්ව සිටි ඇති බව අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවටගෙන පොලිස් අපමත මුදාහැරුණා. ඔහු සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටින්නේ. දැන් ක්‍රීඩා පුවත්. කොළඹ ඩීඑස් සේනානායක සහ මහානාම විද්‍යාලය අතර පැවති 13 වෙනි රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. කොළඹ පී සරවන මුතු ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඩීඑස් සේනානායක විද්‍යාලයේ කණ්ඩායම පළමුවෙනිම සඳහා කඩලු 9ක් දැවී ලකුණු 244ක් රැස් කරා. එහිදී ෂනෙල් බාස්කරන් ලකුණු 66ක් සහ සඳුරු වික්‍රමරත්න ලකුණු 56ක් සිය ඉනිමට එක් කළා. පිළිතුරු ඉනිම ආරම්භ කළ මහානාම විද්‍යාලයේ කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබාගත හැකි වූයේ කඩලු 9ක් දැවී ලකුණු 196ක් පමණයි. දෙවන ඉනිම ආරම්භ කළ ඩීඑස් සේනානායක විද්‍යාලයේ කණ්ඩායම දිනේ නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 90ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වීමට තීරණය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සත්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk ජනපති මෙහෙවරක සත්දින මතකය. මාර්තු 25 වෙනිදා පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 450ක වියදමින් ඉදිකරනු හිඟුරක්කොඩ ආනන්ද බාලිකා විද්‍යාලය නව පේනුම් තටාකය සිසු අයිතියට පවරා දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 600ක වියදමින් මින්නේරිය ජාතික පාසලේ ඉදිකරනු නව පන්ති කාමර ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරුණේ ඉන් අනතුරුවයි. ගුරුකුට අධ්‍යාපන කලාපයේ අලුත් ඔය කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා එක්ුණා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපයේ සහ
ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරුණේද ජනාධිපතිතුමා අතින්. මාර්තු 26 වෙනිදා හේනේගම මධ්‍ය මහාවිද්‍යාලයේ 75 වෙනි සංවත්සර උළෙල සහ ත්‍යාග ප්‍රදාන උත්සවය මෙදින පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මාර්තු 27 වෙනිදා කල්ල රූමස්සල වනවිස්ත්‍රා විද්‍යාලයේ 200 වස් සමරුම් උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මාර්තු 28 වෙනිදා මතින් නිදහස් රටක් සඳහා වූ බක්මහ දියුරුම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශ්වයන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්ුණා. කොස්කම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලිහා බෞද්ධ අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනයේ අභිනවයෙන් ඉදිකෙරෙන ගොඩනැගිලි සංකීර්ණයේ මංගල ශිලා ස්ථාපනය කිරීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 50 වන සංගමය උත්සවය කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ ලොව සොඳුරු ඉමිහිරි තනක් කරගෙන දරුවනේ නුඹලාය දෙවියන් දුන් තිලින ඒ ලෙස සිතා ඔවුන්ට නිසි මග සදන යුතුයකම හැඳින ජනපති සරදේ නිති ජනපති මෙහෙවරක සත් දින මතකය.